කුකුලේගඟ ජලාශයේ වාන්දරටුවක් මේවන විට විවෘත පවතිනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඉන් තප්පරයට ඝන මීටර 100ක ජලධාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙන බවයි. කළුගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අඟුරුවාතොට කඳන රැටියල ඇතුළු ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට වුණා. රත්නපුර හංගමුව හරහා කරවිට දක්වා ප්‍රධාන බස් මාර්ගය ආචාර්යල ප්‍රදේශයෙන් ගඟ වතුරෙන් යටවීම නිසා වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා. රත්නපුර කොටාමුල්ල හරහා කරන්ගොඩ, රද්දැල්ල, ගිනිහිරියාව, දිනියාව සහ දම්බුලුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේද ස්ථාන තුනකින් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස රැසකටද ගඟ වතුර තර්ජන එල්ල වී ඇති අතර කළුගඟේ ජල මාපකයේ ජල මට්ටම මීටර 5 සීමාව ඉක්මවා ගොස් පිටාර් මට්ටම දක්වා පැමිණ ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ඉක්කුද්දින දෙකපුරා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කළ නාය අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ඉංග්‍රීසි සහ බුලත් සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කලවාන, ඇලපාත සහ ඇහැලිය ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අධිර තුන යටතේ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කෙරුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, එල්පීටී, නෙළුව සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කතර දිස්ත්‍රික්කයේ හොරන් සහ මතුකුමෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කෑගල දිස්ත්‍රික්කයේ වරකපොල, යටියන්තොට, දැරණියගල, බුලත්කොහපිටිය, රුවන්වැල සහ දෙහිඔවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල, රත්නපුර, නිවිතිගල, කුරුවිට සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිර දෙක යටතේ අවධානයෙන් සිටින නිවේදනය ක්‍රියාත්මක වන අතර ගිංගඟ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ දිනට වඩා අද වන විට එම ගඟේ ජල මට්ටම ඉහළ ගොසින් ගිංගඟ බද්දේගම ජලමාපකය අද උදේ සටහන් වූයේ මීටර 3.9 බිංදුවක් ලෙසින්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අදත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි බවයි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරනවා. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි. කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වරින් වර පැයට කිලෝමීටර 55ත් 60ත් පමණ දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩි විය හැකි. ඒ අනුව අදාළ මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු ස්වභාවයක් ගත හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.